අයිබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහවුරු කරන ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 සමගින් ඔබ හමුවන මම මලින්ද තිරිමාන මම පෝෂණී විජේසූරිය මුලින්ම අවධානය දවසේ සිරස්තල වෙත මහදැන්කු බැඳුම් කර සහ බරපතල වංචා පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා පළමු දින විවාදයේ අවසන්. කසුන් පල්ලියේන හා අර්ජුන එලෝසියස් බලන්න ගීපෝගේ නාමලේඛනය මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටිනවා. මේතුට මුල්ල කසල කන්ද පිළිබඳ විමර්ශන වාර්තාව ජනපතිට 2015-2016 දී කසල බැහැර කිරීම සඳහා බාහිර ආයතනවලට අසාමාන්‍ය ලෙස මුදල් ගෙවා ඇති බව හෙළිවේ. උදයංග වීරතුංග සහ තමා සම්බන්ධයෙන් ඇමති රාජිතගේ ප්‍රකාශයේ පදනම් විරහිත බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කියයි. LTTE හිතවාදීන් ඉදිරියේ අයුතු හැසිරීමක් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල නිලධාරියෙකුගේ වැඩ තහනම්. මුලින්ම අවධානය දවසේ පුවත වෙත. දවසේ පුවත. මහබැංකු බැඳුම් කර පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව හා බරපතල වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්ුණා. දැන් මැති සභේ විශේෂාංගය. භාණ්ඩාකාර බැඳුම්කරය ගැන සාක්කි සටහන් කරලා තියෙනවා. උසාවියට ගිහින් තියෙනවා, නියෝග අරගෙන තියෙනවා. සමහර සැකකරුවන් දැන් අත්අඩංගුවේ ඉන්නවා. දෙවනි කොමිසම පිළිබඳ ඒ පියවර තාම අරගන්ට තියෙනවා. මොකද කීප දෙනෙක්ට මම හිතන 30 ගානකට විරුද්ධව තියෙනවා මේ සභාවෙත් සමාජිකයන් වන අයට. ඒ අධිකරණ ක්‍රියාමාර්ගවලට අමතරව තවත් යෝජනා තියෙනවා මේ සභාවට මං හිතන්නේ සලකන්ට. එකක් තමයි මහ බැංකුවත් ඊට අදාළ නීති කීපයක් සංශෝධනය කරන්න. ඒ වගේම මම ඊයේ ඉල්ලුවා නීති තුමාගෙන් දැනට කෝප් වාර්තාව ගැන ගත්තේ පියවරත් මට ඒක ලැබුණා. මම ඔබතුමාට දැන් ඒකත් බාර දෙන්නම්. අපි පොඩි කාලේ ඔය තියෙන විවාද තිබෙනවා, මේ තහනම් වචනේ තිබෙනවා. ඒ තහනම් වචනේ ප්‍රකාශ නොකර වෙනත් කතා ගොඩක් කියනවා. ඉතින් මට දැන් දැක්කෙත් ඒ වගේ එක. යලාභහානිය, ඒවට ගත යුතු ක්‍රියාමාර්ග, ඒ වගේ ප්‍රමාණ, ඒවට වගකීම් පිළිබඳව යම් සාකච්ඡාවක් මේ පාර්ලිමේන්තුවේ සිදු විය යුතු තිබුණත් අගමැතිතුමා බොහොම ප්‍රවේසම් වුණා ඒ තහනම් වචනය පාවිච්චි නොකර යන්න. තුකුණා කියන්නේ දැනට පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ බිලියන 12ක් අපි රඳා පවත්වාගෙන තියෙනවා. ඒ මුදල් තියෙනවා කියලා ඊයේ මහ බැංකු අධිපතිතුමත් මට කිව්වා. අද අග්‍රාමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රකාශයන් කිසිසේත්ම අවංකභාවයේ ප්‍රකාශ නෙවෙයි. බිත්තියට ඒස්තුවාට පසුව ආරක්ෂා වීම සඳහා කරන ලබන ප්‍රකාශ. ඉතා පැහැදිලිව මෙම ගනුදෙනුව සිදු වූ මොහොතේ සිට විෂය භාර අමාත්‍යවරයා හැටියට අග්‍රාමාත්‍යවරයා ඒ ආන්දෝලන තුඩු දුන්නාට පසුව පාර්ලිමේන්තුවේ වගකීම්වල ලෙස අග්‍රාමාත්‍යවරයා ඒ වගේම වංචා දූෂණවලට එරෙහිව ජනවාරි මාසයේ 8 වෙනිදා ප්‍රතිඥා දීපු අග්‍රාමාත්‍යවරයාගේ සමස්ත හැසිරීම දූෂිතයාට දඬුවම් දීම හෝ දූෂණ එළිදරව් කිරීම වෙනුවට දූෂිතය ආරක්ෂා කිරීම සහ දූෂණය වසන් කිරීම දෙසට යොමු වී තිබුණා. ජනාධිපති කොමිෂන් සභාව ඒකෙන් කියන මොකද්ද? අග්‍රාමාත්‍යවරයා, මහ බැංකුවේ අධිපතිවරයා සහ ඔවුන් විසින් දෙන ලද තොරතුරු මත මුළුමනින්ම විශ්වාසයෙන් නොතබිය යුතුද තිබයි කියන්නේ. ඒකෙන් කියන මොකද්ද? ඔවුන් ආරක්ෂා නොකළ යුතු තිබුණා. මේක අනිත් පැත්ත. ඒ නිසා මේ බැඳුම් කර කොමිෂන් සභාව වාර්තාව හමුවේ නිශ්චිත ලෙස විෂය භාර අමාත්‍යවරයා ලෙසත් අග්‍රාමාත්‍යවරයාටත් එල්ල වී තිබෙන චෝදනා කිසිසේත්ම බැහැර නොකළ යුතු චෝදනා කියලා අපි විශ්වාස කරනවා. කසුම් පලියේනලා අර්ජුන එලෝසියස්ලා කොහෙන් යාවිද දන්නේ? ඊයේ දිනේ කසුන් පල්ලියේන හා අර්ජුන එලෝසියස් බලන්න ගියපෝයගේ නාමලේඛනය මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. එතකොට අපිට සාධාරණ සැකයක් පැන නගිනවා. නැවත මේ වංචා දූෂණයන්ට එරෙහිව තිබෙන විරෝධය යම් දේශපාලන රංගනයක ප්‍රතිකටක්ද මේකෙන් පෙන්වු කරන්නේ? දූෂණයට එරෙහි සටනද දූෂණය වෙමින් තිබෙනවා. පව් අපේ රටේ ජනතාව. මේක කවුරු හරි කියන්න යනවා නම් මෙතන හොරකමක් සිද්ධ වුණේ නැහැ කියලා. ඒක සම්පූර්ණ අසත්‍යක්. මේ රටේ ඉතිහාසෙ වෙච්ච ලොකුම හොරකම කිව්වොත් ඒක නිවැරදි. තව කාරණා කියනවා අර්ජුන් මහේන්ද්‍රන් ගන්නේ නැහැ කියලා. ඒත් ගන්න වෙනවා. එයාට රට ගිහිල්ලා හැංගිලා ඉන්න හම්බ වෙන්නේ නැහැ. මන්ත්‍රීවරයෙක් හැටියට පුද්ගලයෙක් හැටියට මට මුහුණ දෙන්න සිදු වෙලා තියෙන විශාල අර්බුදයක්. බැඳුම් කර කොමිසම සකස් කළ වාර්තාව මා දේශපාලනයේ වශයෙන් විනාශ කිරීමට ඉලක්කත් සහිතව මේ වාර්තාව 2018 ජනවාරි මාසේ 3 වෙනි දින ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් ලෙස කියවනු ලැබුවා. තොරතුරු අයිතිය යටතේ මා වාර්තාව පිටපතක් කිල්ලුවා. ඒ අනුව මා හට ජනාධිපති කාර්යාලයේ මෙම වාර්තාවේ පිටපතක් ලබා ගන්නට හැකි වුණා. මහ බැංකුවත්
තිබෙන්නේ නැහැ මගේ යටතේ අගෝස්තු මාසෙට පස්ව වාණිජ බැංකුවත් මගේ යටතේ නොවේ තිබෙයි මාහට විරුද්ධ අල්ලස දූෂණ කොමිසම යටතේ නඩු පැවරිය යුතු බව හෝ අසත්‍ය සාක්ෂි දීමත් සම්බන්ධව නඩු පැවරිය යුතු බව කිසිම තැනක සඳහන් වී නැහැ ඒ අනුව ඔප්පු වන්නේ කුමක් එනම් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සඳහන් වූ කොටස සම්පූර්ණයෙන් සත්‍යයෙන් තොර බව මට කියන්න තිබෙන්නේ සත්‍යයෙන් තොර විකෘති ප්‍රකාශ එතුමාගේ ප්‍රකාශය ආවේ කොහොමද මේ දේශපාලන කුමන්ත්‍රණයක් බැඳුම් කර කොමිසමේ වාර්තාව මා සම්බන්ධයෙන් වූ කරුණු පිළන් සොයා බලා වාර්තා කිරීමට පත් කළා මාරපන කොමිටුවක් කැකිල්ලේ තීන්දුවක් ලබා දීලා ඔවුන් බැඳුම් කර වාර්තාවට අනුව එක්සත් ජාතික පක්ෂ කිසිදු මන්ත්‍රීවරයෙක් වරදක් කර නැති බව පවසනවා ඒ සමගම මා සම්බන්ධ කරුණු සොයා බල කටයුතු කරන ලෙස කියා ඇති නිර්දේශ උපුටා දක්වමින් එම පරීක්ෂණය කවදා හෝ අවසන් වන තුරු මගේ දේශපාලන කටයුතු අදාළ කරන්න යෝජනා කර තිබෙනවා ලෙස මට දැනුවත් කර තියෙනවා එය මොනතරම් විහිළුවක්ද ඇයි ඉතිහාසයේ පළවෙනි වතාවට අග්‍රාමාත්‍යවරයාගේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික සංවර්ධන කියන අමාත්‍යංශය යටතේ මහ බැංකුව ගැසට් කරගත්තේ මොකද්ද ඒකේ රහස මේ හොරකමේ සැලසුමේ මූලාරම්භක පියවර මලික් සමරවික්‍රම අමාත්‍යවරයලා කබීර් රෂීම්ලා රවි කරුණානායක අමාත්‍යවරයලා මහ බැංකුවට ගිහිල්ලා මහ බැංකුව අධිපතිත් එක්ක කතා කළේ ඒක මහ බැංකුව අධිපතිව ගෙනා මේකට මේ මුදල් අවභාවිතය ඉතුරු කරගන්න තිබුණා නම් එක පවුලකට කාර් එකක් ගන්න දෙන්න පුළුවන් කමක් තියෙනවා ඒ නිසා මේක වෙනත් හොරකම් එක්ක සංසන්දනය කරලා මේ මහා පාපයෙන් ගැලවෙන්න තමුන්වහන්සේලාට බෑ බැඳුම් කර හොරකමේ සල්ලි තමයි අද එක්සත් ජාතික පක්ෂ වෙළඳ දැන්වීම බවට යන්නේ රූපවාහිනී නාලිකාවල පුරවගෙන දැන් තමුන්වහන්සේලා අර්ජුන ඇලෝසියස් වයි තව කවුද පලිසියෙන්ද මොන කවුද හරි සේන කෙනෙකුයි අත්තඩංගුවට අරගෙන තියෙනවා 10 වෙනිදාට මෙහා තමුන්වහන්සේලා මෙහෙම දෙයක් කරලා පෙන්වන්න ඕන එහෙම නොකරුවොත් පටි රෝල් කියලා සමීක්ෂණ වාර්තාවලින් පෙන්වලා දීලා තියෙනවා රවි කරුණානායක ඇමතුමාගරුන් මට ආරංචි විදියට නම් ඇහුවා ටික දවසකට රිමාන්ඩ් එකේ ඉඳලා 10 වෙනිදෙන් පස්සේ ඉන්න පුළුවන් කැමතිද කියලා ඔබතුමා මම දන්න විදියට අකමැති කිව්වා අමතිකමත් අතහැරියා මට ඊට වඩා නම් කැප වෙන්න බෑ කිව්වා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කතා කළා මහමොලකරුගේ මේකට තියෙන සම්බන්ධය ගැන වචනයක් කිව්වේ නෑ මේ අග්‍රාමාත්‍යවරයා තමන්ගේ බලය මේ සඳහා මේ හොරකම සඳහා පාවිච්චි කරපු විදිය කොහෙවත් සඳහන් කළේ නෑ කොමිෂන් සභා වාර්තාවෙත් කියලා නෑ ඇච්චෝ පැච්චෝ ටික නිකන් හිරේ දාලා තමුන්වහන්සේලාට අත හොදගන්න බෑ පර්පෙචුවල් ට්‍රෙෂරිස් ගත්තු අධික ලාභය ඒක කාටද ගියේ ඒවට විරුද්ධව කො නීතිමය පියවර මේක මහමොලකරුගේ සිට තනතුරු වලින් ඉල්ලාස් වෙන්න ඕන ලැජ්ජාවක් බයක් තියෙනවා නම් මලික් සමරවික්‍රම මහත්තයා සභාපති හැටියට තමුන්වහන්සේට යන්න අයිතියක් නෑ මහබැංකුව අධිපති හම්බෙන්න මගේ වෙලාව වුණා සමරවික්‍රමතුමා on commission yes we a witness I was gave evidence and the commission very clearly says that there was no discussion about issuing a bond at that meeting බොරු කියන්න එපා තමුන්වහන්සේලා ගරු නියෝජ කතානායකතුමනි මගේ වෙලාව දෙන්න නිකන් බොරුවට කෑ ගහන ඔබතුමාට පුළුවන් වුණාට විපක්ෂ සංවිධායකයා හම්බන් කරගන්න මේවා දීලා විපක්ෂ සංවිධායකයා හම්බන් කරගන්න පුළුවන් වුණාට අපි හම්බන් කරන්න බෑ එයා ඔබතුමාගේ නමවත් කියන්නේ නැහැ ඉතින් අපි නම කිව්වම ඔච්චර කිපෙන්න එපා දවසේ පුවත බැඳුම් කර වංචාව සහ ඒ පිළිබඳ අද පැවති පාර්ලිමේන්තු විවාදයේ සම්බන්ධයෙන් අදත් ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී අදහස් පළ වුණා අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ එයාව කොහොමද මෙතෙන්ට ගේන්නේ තව දවස් 9යි තියෙන්නේ පෙබරවාරි 15ට අර්ජුන මහේන්ද්‍රන් මේ රටට එනවාද එන්නේ නැතිනම් මෙහෙට ගෙන්න ගන්න ප්‍රායෝගික පියවර මොනවද කියලා හැමෝම කතා කරන දෙයක් තමයි බැඳුම් කරය ඈත පිටිසර ගංවලත් ඇයි අර බැඳුම් කරේ මැනේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ මේක වැරදි වැඩක් බව මිනිස්සු දන්නවා ඔව් ලොකු වැරද්දක් වුණා මිත්‍රවරුනි මහ බැංකුවට පත් කරපු අධිපති ජාත්‍යන්තර මට්ටමේ සුසුකාන් තියෙන පුද්ගලෙක් මේ මිනිස්සු පත් කරපු ගමන් හොරකම් ගන්න පටන් ගත්ත බෑනෙක් එකතු වෙලා පත් කරපු අයගේ වැරද්ද නෙමෙයි වැරදි සිදුවෙන එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් නීති රීති හරියට ක්‍රියාත්මක කරන්න ක්‍රම සහ විදි තියෙන්න ඕනේ ඊට පස්සේ සියල්ලටම නායකත්වය දෙන්න අවංක ශක්තිමත් නායකයෝ ඉන්න ඕනේ එක්සත් ජාතික පක්ෂය ඉදා හිට ඉඳලා නායකයෝ මේකේ ගෞරවය රැකගෙන හිටියා නමුත් මේ පක්ෂයට අද නායකත්වය දෙන එක්කෙනාගේ ඉඳලා ඒකෙත් ඉන්නේ සභාපති මලික් සමරවික්‍රම අපිට කියනවා දැන් GL ගැන අහනවා එක්සත් ජාතික පක්ෂිකින්ට ගමේ ඉන්න අද හරි ලැජ්ජාවට තියෙන්නේ ඒකත් දිගනුත් අහනවලු ඔයාගේ account එකට කීයක් වැටුණාද කියලා. ඒ කියන්නේ ඔබතුමා උපකල්පනය කරන්නේ මේක අවසානයේ ඔය කසුන් පලියන වගේ කෙනෙක් විතරක් අදී කියලා තිබිරිගේ අතුනේ ඉඳගෙන ඒක වෙන්න පුළුවන් ඒ නමුත් මේ ආණ්ඩුව ඉච්චර වැඩි ආවිස නැහනේ ඒක හන්දා ඒක වෙන්නේ නැහැ බැඳුම් කර හොරකම පිළිබඳ විවාදයේදී කරුණු දක්වන්නේ බැඳුම් කර හොරු විසින්ම ඒක තමයි විලිලැජ්ජ නැති වැඩේ පෙබරවාරි 10 වෙනිදා වෙනකම් විතරයි මේ දෙගොල්ලෝ රණ්ඩු වෙන්නේ ජනාධිපතිතුමා කොමිසම් පත් කළ වාර්තාව ගත්තට පස්සේ ජනාධිපතිතුමත් වාර්තාවෙන් බැඳෙනවා ජනාධිපතිවරයාට පුළුවන් ද මේ වාර්තාවෙන් එහාට යන්න
මෙරටේ අවදියෙන් ඉන්න මාධ්‍යවේදිනුත් දන්නවා, අවදියෙන් ඉන්න පොලිසියෙන් ධාරියුත් දන්නවා කවුද දේශපාලනික අවශ්‍යතාව උදෙසා අතරගොඩ ගැනීම ප්‍රමාද කරන්න කියලා. මම බොහොම පැහැදිලිව කියනවා, එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක්වත් එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරයෙක්වත් මේ අතරගොඩ ගැනීමේ කාලසටහන සකස් කරන්නේ නැහැ. දැන් අද ආණ්ඩුවේ පසුපෙළ ඉන්න දේශපාලඥයෝ ප්‍රහාර එල්ල කරන්නේ අපිට නේද? තමන්නසල දැකලා දිනවද මේ? දැන් රීලානට උනවද කියලා දිනවා. රීලා ජංගිය කන්දොලා පොඩි කෝට් එකක් දාලා නේද? අර පොල්ලක් දීලා ගහන කෙන උඩ කරනවා. අයිතිකාරය. කොහොම උඩ කරනවා මං අහන්නේ. අනිත් පැත්තට කරගෙන මේ පැත්තට කරගෙන. hina වෙන්නේ නැහැ කොහොම අර විරිත්තන. මේ වගේ තමයි මේගොල්ලෝ. ටෙලිෆෝන් කෝල් 168 දෙකක් දීලා හිටන් අර්ජුන ඇලෝෂියස්ට මොන විශ්වසනීයත්වයක්ද එතන? පොත් ලියලා ෆුට් නෝට් ගහලා මේ ඔක්කොගෙම මේ මෙහෙම අදහස් කරන අය මොකද්ද කරන්න බලාපොරොත්තු? මේ කොමිෂන් වාර්තාවේ තිබෙන බර හැලු කරන්න හද. දැන් ඉතින් අඩු කවුද උතන? පළවෙනි තුන් දෙනාගේ අර්ජුන මහින්ද. එයාව ගෙන්නපුවාම දැන් ගෙන්නලා දෙන්න ඕනේ උසාවියට. මෙතන වෙන්නේ යූදිත එන්නේ නැත්නම් අපකරු රිමන් වෙනවා ජනතාව අතර. අනිවාර්යයෙන්ම මේ දෙන්න නිර්දේශ කළා දුන්නේ මූල්‍ය පනතන්. රනිල් අර්ජුන ඔපරේෂන් 2 එකට සැරසෙන ආකාරය අපිට මේ දිනවල පේනින්න තියෙනවා. රවී කරුණානායකගේ ඉල්ලීමක් කරනවා මේ පිටපතට අනුව රවී ඔයා සතියක් විතර යන්න රක්ෂිත බන්ධනාගාරේ. හැබැයි රවී කරුණානායක කියලා දින්න බෑ කියලා. පෙබරවාරි 10 වෙනකන් ඇතුළට දාලා 11 වෙනිදා නිදහස් කරලා රවී කරුණානායකව මේ මහා මගඩියේ මූලික වග උත්තරකාරකම නිදහස් කිරීමේ සාකච්ඡා මේ දවස්වල යනවා. හොරාව ගන්නෑ. ගන්නෙ හොරබඩු තියාගත්තු අයව. දැන් මේක ගන්න ඕනේ කවුද? මහා මුලකරු රනිල් වික්‍රමසිංහ මහත්තයා. රවී කරුණානායක මහත්තයා. අර්ජුන මහේන්ද්‍ර ජාතික සමගිය හා සංහිඳියාව තහවුරු කරමින් රටේ ඒකීයභාවය සුරකින්නවා මිස කිසිදු අවස්ථාවක රට බෙදීමට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාතර හක්මර නගරයේ අද පැවති ජනහමුවක් අමතමින්. මාතර දිස්ත්‍රික්කයෙන් මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත්ව සිටින එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමේ ජනහමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හක්මර නගරයේදී අද පසොරේ පැවැත්වුණා. ඊට මාතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් ඤාපාබේ වර්ධන මහතා ඇතුළු මැතිමතිවරුන් පිරිසක් එක්ව සිටියා. ඊයේ කතාවක් කර ජනාධිපතිතුමනි, එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරයෙක් අයිකුන්ටකෝ නැතුව ණයෙක් ගිහිල්ලා වෙනේ කරනකොට බලා ගන්න පුළුවන් පොළු වලින් ගහලා මිනිස්සු ඒ ණය මරයි කියලා. මේ කාටද කිව්වේ කියලා අපි හොඳටම දන්නවා. එක්සත් ජාතික පක්ෂය තාම ණයගේ හැටි දන්නේ නැහැ. ණය පෙනේ කර විතරයි ණයට කියලා දෂ්ට කරව ගන්න මේ මාසිකන්නේ. අපි දන්නවා පෙබරවාරි මාසයේ 11 වෙනිදා පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවක් පෙරටේ මහින්ද රාජපක්ෂ මහත්මයා මා මිත්‍ර හිටපු ජනාධිපතිතුමා ඊයේ රූපවාහිනියේ වැඩසටහනකදී කියනවා විදුලි පුටුව ගැන තර්ජනේ තවම ඉවත් වෙලා නැහැයි කියලා. මම ජාත්‍යන්තරයේ සියලු නායකයින්ට මම කියලා තියෙනවා විදුලි පුටුව අපි ගේන්න ඉඩ දෙන්නේ නැහැ, මෙහෙමට ඉඩක් නැහැ. මම ජාත්‍යන්තර නායකයින්ට කිව්වා යුද්ධයේදී මානව හිමිකම් කඩකිරීමක් පිළිබඳව චෝදනා තිබෙනවා නම් ඒ පරීක්ෂණ කරන්න මට බාර දෙන්න. මං ඒ වගකීම් බාරගත්තා. පිටරට කාටවත් මෙහෙ ඒ පරීක්ෂණ කරන්න මම ඉඩ තියලා නැහැ. එය වහලා දැම්මයි කියන එක මම ඔබට ඉතාම පැහැදිලිව කියනවා. බලන්න රට කඩනවා කියනවා. රට බෙදනවායි කියලා කියනවා. මේ රටේ ඒකීයභාවය රකින්නවා මිසක් කාට හරි කඩන්න උවමනාව තිබුණත් කිසිම වෙලාවක මේ රට කඩන්න ඉඩ නොදෙන බව මම ඔබට ඉතාම පැහැදිලිව කියන්නට ඕන. අනෙක් සියලු දේශපාලන පක්ෂවලට වැඩිය මම අවංකව සහ නොබියව කියනවා හෙට දවසේ මේ රට රකින්නේ ආරක්ෂා කරන්නේ ප්‍රමුඛ දේශප්‍රේමී ජනතා දේශපාලන ව්‍යාපාරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි කියන එක මම බොහොම පැහැදිලිව තමුන්නාන්සේලාට මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕන. ඒ නිසා අපි හොඳ ගමනක් යමු. මේ රටේ දේශපාලනය දූෂිත වීම නිසා රට දුප්පත් වෙලා තියෙනවා. මම පත් කරපු කොමිෂන් සභා අද චෝදනා තියන අය කියනවා ඒ කොමිෂන් සභා වාර්තාවල මේවා බොරු වාර්තාලු, මේවා අසත්‍ය දේවල්ලු, මේවා දේශපාලනීකරණය වෙලාලු. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරතුමාලා, අභියාචනාධිකරණයේ විනිශ්චයකාරතුමාලා, මහාධිකරණයේ විනිශ්චයකාරතුමාලා මේ කොමිෂන් සභාවල කටයුතු කළා තිබෙනවා. එතුමන්ලා කිසි දවසක දේශපාලනීකරණය වෙන්න කටයුතු කළා නැහැ. ඒ නිසා ඒවැ වග උත්තරකාරවන්ට පක්ෂ භේදයක් නැතුව දෙන්න තියෙන සියලු දඬුවම් දෙනවයි කියන එක මම බොහොම පැහැදිලිව තමුන්නාන්සලාට සහතික වෙනවා. එය මම රට වෙනුවෙන් සහ රටේ ජනතාව වෙනුවෙන් කළ යුතු දෙයක්. අනෙකුත් පක්ෂමින් එක්සත් ජාතික පක්ෂය කිසිවිටකත් දූෂිතීන් ආරක්ෂා නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද මාතලේ පැවති ජන රැලියක් අමතමින්.
පළාත් පාලන ඡන්ද විමසීමට තරඟවදින එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමේ ජන රැලි මාලාවේ තවත් රැලියක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ මාතලේ නගර මැදදී පැවැත්වුණා. දෙදස් එකේ අගමැති හැටියට පත් වෙනකොට එදත් එතුමාට තිබුණු අභියෝගය තමයි විධායකයත් එක්ක වැඩ කරන්න. විධායක ජනාධිපතිවරිය එදා අවුරුදු 5කට දුන්න ජනවරමට පයින් ගහලා තමයි ආණ්ඩුව විසිරුවලා දැම්මේ. අද එතුමා ඒක කල්පනා කරලා තමයි 19 වෙනි සංශෝධනය කළාලා ජනාධිපතිගේ බලතල විධායක බලතල අඩු කරා. අය විධායක ජනාධිපතිවරයෙක්ට අවුරුදු 4.5ක් යනකම් ආණ්ඩුව විසිරුවරින්න බෑ කියන එක මම තමුන්නාන්සලාට ප්‍රකාශ කරන්න කැමතියි. අපිට හංගන්න දෙයක් නැහැ. දිනේ ඉල්ලුවා පාර්ලිමේන්තුවට දුන්න විවාදෙ පටන් ගත්ත. මං හිතන්නේ බැඳුම් කරේ ගැන දැන් වාද කළා තියෙන හතරවෙනි වතාව. අපි හැම වෙලේම දූෂණයට විරුද්ධයි. අපි අතර දූෂණය කරපු අය ඉන්නවා නම් ඉවත් කරනවා. අපේ අයට විරුද්ධව චෝදනා තියෙනවා නම් සම්ප්‍රදායන් ඉවත් විය යුතුයි නම් ඉවත් වෙන්න කියනවා. අනික හැම පක්ෂෙම දූෂණය ගැන කතා කරනවා. ඒත් ක්‍රියාවෙන් Taman අතර ඉන්න දූෂකයන් තාම ඉවත් කළා නැහැ කියලා මට කියන්න කැමතියි. ඒ පක්ෂ දිහා බලන්න, ඒ ලයිස්තු දිහා බලන්න, මේ අපේක්ෂක දිහා බලන්න. දූෂණය කරපු අය ඉන්නවා, හොරු ඉන්නවා, ඔක්කොමලා කතා කරනවා. හැම එක්කෙනාම විරුද්ධයි. වේදිකාවේ නගිනවා, පාර්ලිමේන්තුවේ කෑ ගහනවා, එක්සත් ජාතික පක්ෂයට බයිනවා. අන්තිමට පක්ෂේ පිරිසුදු කරන්න ක්‍රියා කරන්නේ එක්සත් ජාතික පක්ෂ විතරයි. මේක එක පැත්තකට බර වෙලා තියෙනවා. අපි කියන්නේ අනික් පක්ෂවලට හෙට ඉඳන් Tamanට විරුද්ධව තියෙන අය ඉවත් කරන ශක්තිය තියෙනවද කියලා පෙන්වන්න කියලා කියනවා. අන්න ඒකයි අපි කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ වෙනස, එක්සත් ජාතික පක්ෂයට දර්ශනයක් තියෙනවා ක්‍රියා කරන්න ලෑස්ති. ඒ වගේ තමයි රට හදනකොට සැලැස්මක් තියෙන්නේ රට ගැන හිතලා වැඩ කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ පමණයි. නායකයින් රටට විහිළු සපයමින් සිටින බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ කන්තලේ ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින්. මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මෙම ජන රැලිය පැවැත්වුණේ කන්තලේ MKADS ගුණවර්ධන ක්‍රීඩාංගණයේදී. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් දෙක්ව සිටියා. මැතිවරණ වේදිකාවේ නැගලා සමහර නායකයෝ උචාරුවෙන් කියනවා අපි අරක කරා, අපි මේක කරා, අපිට බලය දෙන්න කියලා. හැබැයි මං එකක් මේ අම්මලා තාත්තලාගෙන් ඉල්ලනවා, මේ මා බැංකුව කොල්ල කාලා අද රටේ ජනතාව හිඟන තැනට අරගෙන ගිහිල්ලා නායකයෝ සැප විඳිනවා නම් ඒ නායකයෝ වේදිකාවෙන් බස්සන්න පුළුවන් ඔබට විතරයි කියන එක කවදාවත් අමතක කරන්න එපා. ලංකාවේ කරපු මහාම මංකොල්ලය ගැන අද විවාදයක් තියෙනවා. මොනවා තිබුණත් මම කිව්වා මට කන්තලේට නම් යන්න ඕන කියලා ඔවුන් බලලා ඉන්න. ඊයේ මම රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කතාවක් අහගෙන හිටියා. එතුමා කියනවා මේ රටේ ජනතාවට ඕන කරන විශේෂ දේ තමයි Wi-Fi. එතකොට තරුණයාට ඇගි තරුණියට රෑදිසි එල්ලි වෙනකන් කතා කරන්න ලව් කරා. ඒකේ හිටියම කාන්තාවක් කියනවා මේක පිස්සෙක්. මොනවද මේ කතා කරන්නේ? ඒක එයක් දැක්කා. මෙහෙම කළා කියනකොට මේ වයසක අය නම් වැඩිය කැමති නෑ වගේ. දෙයියනේ ලව් කරන්නත් කන්න තියෙන්න එපා. බඩිගින්නේ ලව් කරන්න හැගිය එකට පණ තියෙන්න එපා ලව් කරන්න. මේ දෙන්න මේ රටට විහිළු සපයනවා. දැන් දන්නවා මොනවද යන්න ප්‍රතිඵලය කියලා. අපි ඕක කිව්වා. ඔය එක්සත් ජාතික පක්ෂයෙන් අස් වෙලා එන්න බෑ. එහෙම කරන්නේ කොහොමද? රනිල් ඉන්න ඕන මගේ මිත්‍රයා. හැබැයි දැන් දෙන්න බැන ගන්න. අරයා මෙයාට හොරා කියනවා, මෙයා එයාට හොරා කියනවා. ඊයේ මම අහගෙන හිටියා ජනාධිපතිවරයා අයිකුට්ටගේ නයා වගේ. මම මේ කවුද කියන්නේ? එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු අයිකුට්ටගේ නයාගේ කතාව දන්නෝනේ. නයි නටවනවා, නයි නටවනකොට නටනවා, පිඹිනකොට පිඹිනවා, පිඹිනකොට මෙයා මෙහෙම මෙහෙම කරනවා. හා ඉතින් එයා පුබ්බනේ වක්කෝ පෙන්නලා ඊට පස්සේ මෙයා තනියම ගියාලු මට මොකද මෙයාට මේවා සත්කාර කරන්න කියලා. මම තනියම ගියාම කිව්වම අන්තිමට ගහලා මැරුවලු. මේ කියන්නේ ජනාධිපතිවරයාට පරිස්සම් වෙන්න ඕන. එතුමා මේ වැරදි තමයි වැරදි තැන්වල හතුරෝ ඉන්නවා කියලා ඉතින් ඉන්නේ. හැබැයි ඉන්න හතුරෝ ගෙදර ඉන්නේ තමුන්නාන්සේලා පැහැදිලිව පොහොට්ටුව වෙන ලකුණක් නැහැ. පොහොට්ටුවටයි කතරේ ගහන්න ඕන.
ජනතාව ලබා දුන් බලය වත්මන් පාලකයන් අයුතු ලෙස විඳින්න සිටින බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙම චෝදනාව සිදු කළේ මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ ඊයේ පැවති ජන හමුවකදී. 2017 අගෝස්තු මාසයේ තෙල් නැව් 23ක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩරයක් ඇඳෙව්වා. තේරුනේ මැක්ලරන්ස් කියන සමාගම. මේක විශාල මිලදී ගැනීමක් නිසා මේක කැබිනට් මණ්ඩලයට දාන්න ඕන ඇමති අර්ජුන රණතුංග. අර්ජුන රණතුංග මේ කැබිනට් මණ්ඩලයට දාලා අනුමැතිය ගන්නෑ. ටෙන්ඩරේ පැත්තකින් තියලා කෙටි කාලින ටෙන්ඩර වලින් තෙල් ගත්ත නැව් 23ක්. තෙල් සංස්ථාවට ඇති වී තිබෙන පාඩුව රුපියල් කෝටි 1400. මේ ළඟදී රනිල් වික්‍රමසිංහ මහත්තයා එයාට යන්න කාර් දෙකක් ගෙනාවා. කෝටි 60යි. කෝටි 30ක වාහනයක් පාවිච්චි කරන්න තරම් රටක්ද මේ? මේගොල්ලෝ බලයේ විඳිනවා. බලයෙන් ජොලි කරනවා. බලයේ එන්ජොයි කරනවා. දැන් අපිට විශාල ආందోళනයක් තියෙනවා. කුසකර්ම අමාත්‍යාංශයේ බිල්ඩින් එකට 2 කෝටි 30 ලක්ෂයක් ගෙවනවා නිකන් කිය. දැන් මාස 10ක්. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා කියන මොකක්ද දන්නවද? රට හැදුවා වගේ ගම හදන්න දෙන්න. සාර්ථක හැදුවේ නැහැ. ආර්ථික විනාශ කරා. නිෂ්පාදන කඩාවැට්ටුවා. ජාතික සම්පත් විකුණුවා. අනිත් ජාතික සම්පත් ටිකත් විකුණනවා. රට විනාශ කරපු රනිල්ට පුළුවන් නේ ගම හපයක් කරන්න. විනාශ කරන්න ඕනේ මාබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පවතින විවාදයට තමා අවසන් දිනේ සහභාගී වන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පොදු ජන පෙරමුණේ බත්තරමුල්ල පක්ෂ කාර්යාලයට පැමිණි අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. රටේ අවශ්‍යම ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ අපේ ගමින් මිනිසුන්ට හෝරාරවීම නෙමෙයි Wi-Fi. මේ මෙතුමා කියලා තියෙන්නේ ලව් කරන්න කියලා. දැන් වෙන වැඩක් නැහැ. කොල්ලෝ ගෙල්ලොන්ට ලව් කර කර ඉන්න. ඒ වගේම ඔබතුමාගේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයෙක් රාජිත් සේනාරත්න මහත්තයා මේ ඊයේ පෙරේදාකෝ 11 වෙනිද වෙනකොට ඔබතුමා ඇතුලේ පවුලේ සැමට යම්පරේ අඳින්න වෙනවා අනිවාර්යයෙන්ම. මෙන්න මෙතුමා එතුමාගේ ආසනේ කතා කරන්න මම ඔබට උත්තර දෙන්න කැමති නෑ. රාජපක්ෂ අපේ ජනාධිපතිතුමාට ජම්පර රන්දන්න ඉස්සෙල්ලා මම හිතන්නේ ඇඳුම් නැතුව බේරුවල ආසනේ විතරක් නෙවෙයි මුළු ලංකාවෙම යන්න වෙනව පෙබරවාරි 10 වෙනිදා වෙනකොට රාජිත් සේනාරත්න. ඇයි රාජිත් සේනාරත්නගේ පැටිකිරිය දැන් සමස්ත රටේ ජනතාව අවබෝධ කරගෙන තියෙන්නේ. මේක තමයි පුදුමාකාරම වැඩේ. සතෙන් සතේ රුපියලෙන් රුපියල දුන් හාන්තියෙන් එකතු කරපු සල්ලි දාපු රාජ්‍ය බැංකු බේරා ගන්න. කාගෙන්ද ඒක බේරා ගන්න කියන්නේ? බේරා ගන්න කියන්නේ එයාලගෙන්ම. ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයෙන් බේරගන්න. මොකද වෙන්නේ? අපි බේරගන්නේ අපි විපක්ෂේ ආණ්ඩු කරන අයනේ මේව දාන්නේ. ඉතින් මම හිතන්නේ අපිට හිතවත් මිනිස්සු ඉන්නවා ඒක ඇස්සේ. තාම ඉතින් ඒ කට්ටිය මේවා දානවා. රුසියාවේ හිටපු තානාපති උද්‍යංග බීරතුංග ඇමරිකාවට යමින් සිටියේ තමන් හමුවීමට යයි අමාත්‍ය රාජිත සෙනරත්න මහතා සිදු කරන ප්‍රකාශ පදනම් විරහිත බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මේ මහතා මේ අදහස් පළ කර තිබුණා. උපුටා ගැනීම. උද්‍යංග වීරතුංග මහතාට මා හමුවීමට විශේෂ අවශ්‍යතාවක් ඇතැයි මම නොසිතමි. ඔහුගේ පෞද්ගලික ගමන් මට අදාළ නොවේ. ඒ කෙසේ වෙතත් උද්‍යංග වීරතුංග මහතාගේ නම වහවිත කරමින් රජය විසින් දිගින් දිගටම කරගෙන යන මඩ ප්‍රචාරවලට පිළිතුරු දීමට ඇති හොඳම ක්‍රමය වීරතුංග මහතාසිය කැමැත්තෙන්ම ලංකාවට ගොස් පොලිසියට අවශ්‍ය සාක්ෂි ලබා දී තමන්ට එරෙහිව ඇති චෝදනාවලට පිළිතුරු දීමයයි මම කවදත් විශ්වාස කළෙමි. පසුගිය වසර තුන පුරාම මා අපකීර්තියට පත් කිරීම සඳහා වත්මන් රජය විසින් විවිධ පරීක්ෂණ ආරම්භ කරන ලදී. රක්න ලංකා ආරක්ෂක සේවයේ ගුවන් හමුදාවට මිගියානා මිලදී ගැනීම, ඇවන්ගාඩ් නාවික සේවා වැනි පරීක්ෂණ රාශියකදී මා විසින් සාක්ෂි ලබා දී ඇති අතර ඉදිරියේදීද ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට නොපැකිලෙමි. මෙතෙක් මට විරුද්ධව නැගූ කිසිදු චෝදනාවක් ඔප්පු කර ගැනීමට නොහැකි වූ රජය තවදුරටත් අලුත් හේතු සොයමින් සිටිනා බව නම් පැහැදිලිය. රටට හැමතාමත් අවංකව සේවය කළ මා බොරු ප්‍රචාර හෝ අනිසි පරීක්ෂණවලින් බිය ගැන්වීමට හැකියයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා සහ රජය සිතන්නේ නම් එය සිහිනයක් පමණි. මීට අමතරව මෙවර ලංකාවට ආපසු පැමිණි පසු රජයේ බොරු චෝදනා හා අසත්‍ය ප්‍රචාර පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක් කරන්නට බලාපොරොත්තු වෙමි. උපුටා ගැනීම අවසන්. නීතිපතිවරයාට තම වෘත්තියට අනුව මතයක් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය කිසිවිටකත් අභියෝගයට ලක් නොකළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.
හිටපු අගවිනිසුරු මොහන් පීරි සහ වත්මන් අභ්‍යාචනාධිකරණ විනිසුරු AHMD නවාස යන මහතුරුන් පසුගිය සමයේ නීතිපති හා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දුර හිබවීමේදී දුන් වෘත්තිමය උපදේශයන් සම්බන්ධයෙන් පවර ඇති අපරාධ නඩු පිළිබඳ අදහස් දක්වමින් එම සංගමයේ මෙම අදහස් පළ කළා. හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ මොහන් පීරිස් මහතා සහ වත්මන් අභ්‍යාචනාධිකරණ විනිසුරු AHMD නවාස් මහතාට එරෙහිව ආරම්භ කර ඇති අපරාධ නඩු ක්‍රියාවලිය තනි පුද්ගලයෙකුට කරන ලද්දක් නොව මුළු මහත් නීතිඥ ප්‍රජාවට අධිකරණයේ ස්වාධීනත්වයට නීතියේ ආධිපත්‍ය හා මහජනතාවගේ සුබසාධනය සඳහා බලපෑම් කරන කරුණක් බව සඳහන් කර සිටිමු. අපි කියන්නේ නීතිපතිතුමාට තමන්ගේ මතය ප්‍රකාශ කිරීමේ අයිතියක් තියෙනවා. නැත්නම් ඔහුගේ අභිමතය ප්‍රකාශ කිරීමේ අයිතියක් තියෙනවා. තමන්ට බයක් ඇති වෙනවා අපි කරන මතය පසුකාලීනව අපිට විරුද්ධව මේ භාවිතා කරන්න පුළුවන් නේද කියන එක. මෙවැනි අපරාධ මේ නඩු ක්‍රියාවලිය ඇතුළේ. අපි කියන්නේ ඒක කරන්න එපා. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකුමසාරිස් කාර්යාලයේ සේවය කළ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක බ්‍රිගේඩිය ප්‍රියංකර ප්‍රනාන්දු මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. විදේශ අමාත්‍යංශයේ නිවේදනය කළේ පසුගියදා ලන්ඩන් නුවර මහකුමසාරිස් කාර්යාලයේ ඉදිරිපිට පැවති LTT හිතවාදීන්ගේ උද්ඝෝෂණය අතරතුර අදාළ නිලධාරියාගේ හැසිරීම මෙම තීරණයට හේතු බවයි. ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සමරුමට එරෙහිව ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිට පැමිණි LTTE හිතවාදීන් මෙලෙස උද්ඝෝෂණයක නිරත වුණා. එම අවස්ථාවේදී අදාළ කාර්යාලයේ සිටි ශ්‍රී ලංකා නියෝජිතයින් පිටතට පැමිණියා. එහිදී බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතා උද්ඝෝෂකයන් ඉදිරිපිටදී මෙවන් අභිනයක් ඉදිරිපත් කරන ආකාරය සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වී තිබුණා. විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ අදාළ වීඩියෝ සම්බන්ධයෙන් තම අමාත්‍යාංශය දැඩි අවධානයක් යොමු කළ බවයි. එය අනුව අදාළ නිලධාරියාගේ සේවය අත්හිටුවන ලෙසට විදේශ අමාත්‍යාංශය මහබ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාට දැනුම් දී තිබෙනවා. විදේශ අමාත්‍යාංශයෙන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ අදාළ නිලධාරියාගේ හැසිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව මූලික පරීක්ෂණ ආරම්භ කරනු ඇති බවයි. අපවත් වී වදාළ බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරත්න නාහිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ සහ දේශපාලඥයන් ඇතුළු පිරිසක් අදත් පැමිණ සිටියා. අවුරුදු 20ක් විතර කාලයක් තිස්සේ උන්වහන්සේව මම හඳුනන්නේ ඉතාමත්ම යහපත් සිල්වත් බුදුරජාණන් වහන්සේ උගන්වපු ධර්මයට අනුව තමන්ගේ ජීවිතය ගත කළ යතිවරයාණන් වහන්සේ කෙනෙක් ලෙසයි. ඒ නිසා ඒ උන්වහන්සේගේ අභාවය අපට විතරක් නෙමෙයි මුළු රටටම පාඩුවක් ලෙසයි මම සලකන්නේ. කොළොන්නාව මීතර මුල්ල කසලකන්ද කඩාවැටීමෙන් සිදු වූ හානිය සුවබැලීමේ ජනාධිපති විමර්ශන කමිටුවේ අවසන් වාර්තාව අද ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දෙනු ලැබුවා. එහිදී අනාවරණ වී ඇත්තේ මීතර මුල්ල කසල බැහැර කිරීම සඳහා 2015-2016 වසරවලදී බාහිර ආයතන වෙත ගෙවා ඇති මුදල් අසාමාන්‍ය ලෙස වර්ධනය වී ඇති බවයි. අම්බලන්තොට පුහුල්යාය ප්‍රදේශයේදී සේවය අවසන් කර නිවසට යමින් සිටි ගුරුවරියකට මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් පහර දී ගෙල බැඳී රන්මාලිය කඩාගෙන පලා යන ආකාරය ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන් ව තිබුණා. අම්බලන්තොට පොලිසිය ප්‍රකාශ කළේ ව්‍යාජ අංකතහඩු සහිත අදාළ මෝටර් රථය ඇඹිලිපිටිය ප්‍රදේශයේදී සැකකරුවෙකුද සමග අත්අඩංගුවට ගත බවයි. මේ අතර දෙහිවල, වැල්ලවත්ත, කොහුවල ආදී ප්‍රදේශවල යතුරුපැදිවලින් ගොස් රන්මාල කොල්ලකෑ පුද්ගලින් දෙදෙනෙකු අදාළ රන්මාල සමග අත්අඩංගුවට ගැනීමට දෙහිවල පොලිසිය අද සමත් වුණා. බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින්ට දඩුවම් කරන ලෙසට බලකරමින් දූෂණ විරෝධී පෙරමුණ අද පාර්ලිමේන්තු වටරවුම අසලදී උද්ඝෝෂණයක නිරත වුණා. කෙසේ වෙතත් උද්ඝෝෂකයින්ට පාර්ලිමේන්තු පරිශ්‍රය දෙසට යාම සඳහා පොලිසිය ඉඩ ලබා දුන්නේ නැහැ. සමගින් හිරු ප්‍රවෘත්තිතුරින් අදට අපි සමු ගන්නවා. පැතක් නැතුව ඇත දැනගන්න ඔබේ චම්මන දුරකථන ජාලය 9320 පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. හමුවෙමු හෙට සවස 6:55ට. සුබ රාත්‍රියක්.